අයිබෝවන් කියල පිළිගන්නවා අයිවි ප්ලාන්ට තිංගෙන එන විසියෙක් වන වීඩියෝක වෙතට. අදයි මේ වීඩියෙන් කතා කරන්න යන්නේ ඉංග්‍රීසි භාෂාවේ ලෝන් කොරියෙන්ඩ යන නමින් හඳුන්වන එරින්ජම් පොටිඩම් කියන විද්‍යාත්ම නාමින් හඳුන්වනු ලබන අඳු ශාකයේ ගැනයි. අඳු ශාකයේ ඇතැම් රටවල සෝටූත් කොරියෙන්ඩ යන නමිනුත් මෙක්සිකන් කොරියෙන්ඩ යන නමිනුත් හඳුන්වනු ලබනවා. ශ්‍රී ලංකාව තුළ මේ අඳු ශාකය ප්‍රචලිත වී ඇත්තේ නයාට අඳුකොළ වාගේ යන කියමනක් සමගයි. එනම් අඳු ශාකය දේශීය ඖෂධ සඳහා භාවිතා කරන ඖෂධීය ශාකයක් බවත් හා විදේශ රටවල ආහාර රසකාරකයක් ලෙස භාවිතා වන ශාකයක් බවත් වේ. අඳු ශාකයේ බාහිර ස්වභාවය දෙස බැලූ විට අඳු ශාකයේ බිම වැතිරී වැඩෙන ශාකයකි. මෙහිලා කොළ පැහැති දිගු පට්ට දෙකගත හැකිවන අතර ව්‍යාප්තිය බීජ මගින් හා බීජ වර්ධනය සඳහා ඉහළට ගමන් කරන නටුවේ ඇති කොටස් බිම පතිත වීම මගින් ප්‍රචාරණය සිදුවේ. ඔබට දැන් මේ වීඩියෝවේ පෙනෙන්නේ එසේ නටුවෙන් ඉහළට එසූ කොටසක මුල් ඇද ඇති ආකාරයයි. බීජවලට අමතර මෙවැනි කොටස් බිම වැතිරීම නිසා ඒවා ඔස්සේද පැල හට ගැනීම සිදුවේ. මා පෙර සඳහන් කළ පරිදි අඳු ශාකය ගැමියන් තුළ ප්‍රචලිත වී ඇත්තේ නයාට අඳුකොළ වාගේ යන කියමනත් සමගයි. මේ නිසා නිතර සර්පයින් ගැවසන පරිසර පද්ධති තුළ සර්පයින් මිදුලට ගෙට ඒම වැළැක්වීම සඳහා අඳු ශාකය වගා කිරීමට පෙළඹී තිබුණි. නමුත් ඔබ දැනගත යුතු කරුණක් වන්නේ නිකං අඳු ශාකය සිට වූ පමණින් සර්පයන්ගේ පැමිණීම වළක්වා ගත නොහැකි බවයි. පැරැන්නන් උදේ කාලයේදී ගේ මිතුල අතු කෑමට පුරුදුව සිටි නිසා ගේ වටේ ඇති අඳු ශාක ඉදල්පාරල් මගින් තුවාල වීම හෝ පයට පෑගීම මගින් පොඩිවීම සිදුවේ. මේ නිසා මෙමගින් තරමක් සැර සුවඳක් වහණය වේ. මෙම සුවඳ සර්පයින්ට ප්‍රිය නොකරන අතර මේ නිසා සර්පයින් එය මගහැර යාම සිදු කරයි. ඔබත් සර්පයින් පැමිණෙනවාට අඳු ශාකය තම ගෙමත්තේ සිටවා ඇති අයෙක් නම් මෙම කරුණ දැන ගැනීම ඉතාම වැදගත් වේ. අඳු ශාකයේ ඖෂධීය ගුණ දෙස බලන විට අඳු ශාකයේ උද්දරාබාධ, අංශභාගී රෝගී තත්ත්ව, අපස්මාරය, කැස්ස, සෙම්රෝග, ආහාර අරුචිය, සර්ප විසට හා පිස්සු බලු විසට පෙනහළු ආබාධ සඳහා ප්‍රතිකාර කිරීම සඳහා ඖෂධ වශයෙන් යොදාගනු ලබයි. අඳු ශාකයේ වෙනත් භාවිතයන් ලෙස බලන විට අඳු ශාකය ශ්‍රී ලංකාව තුළ කුළුබඩුවක් ලෙස ආහාර රස ගැන්වීමට භාවිතා නොකළත් ලතින් ඇමරිකානු රටවල් සහ මෙක්සිකෝව රටවල ජනතාව කොත්තමල්ලි කොළවලට ආදේශකයන් ලෙස අඳු ශාකය යොදාගනු ලබයි. මේ ආහාර පාන පිසීමේදී සහ සුප් වර්ග පිසීමේදී අනිවාර්ය අංගයක් ලෙස ශාකයේ පට්ට යොදාගනු ලබයි. ඔබත් මේ වගේම දුර්ලභ ඖෂධ ශාක පිළිබඳ දැනගැනීමට කැමති ඇද්ද? එහෙනම් IV Plant YouTube channel subscribe කර bell icon එක toggle කර තියාගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ හම්බෙමු. හැමෝටම සුබ දවසක්.